හොඳ සංවාදශීලී මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත් විය යුතුයි. ආණ්ඩුව හිතනවා නම් අපිට තුනෙන් දෙකේ බලයක් තියෙනවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි මේ අත්නෝමතික සිටුවිල්ලේ සිටීමේ වරදක් නැහැ කියලා අපි විශ්වාස කරනවා මේ රට ඉස්සරහට ගෙනියන්න එහෙම පුළුවන් කමක් නැහැ. ආර්ථිකය ගැන සමාජ ජන ජීවිතය ගැන ජනතාවගේ තියෙන බර ගැන කොහොමවත් මාතෘකා නිර්මාණය වෙන්නේ නැහැ. අපි පක්ෂයේ විදිහට කියනවා ජනතාවගේ බඩගින්න ගැන හිතීම රජයක වගකීම නිසා අපි විශ්වාස කරනවා 20 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ කළ විගස මේ රටේ ජන ජීවිතය නැවතත් යථාතත්වයට පත් කරන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් සැදිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය වාඩි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුවක් පවත්වන දිනය බවට 20 වෙනිදා පත් වෙනවා. අපිට ඒ ගැන සතුටක් නෙවෙයි දින වේදනාව. මේ රටේ දැවැන්තම පක්ෂය, මේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක්, මේ රටේ නායකයන් විශාල පිරිසක් බිහි කරපු පක්ෂය, මේ රට මේ තියෙන තත්වෙන් ගොඩ ගන්න හැකියව තිබිච්ච පක්ෂේ පාර්ලිමේන්තු නියෝජනයක් නැත්තෙන් වැටීම් පිළිබඳව මම හිතන්නේ දැන් ඉන්න වර්තමාන නායකයෝ සම්පූර්ණ වගකීතුයි. මාලේකම්වරයා ඇතුළු ඔය කල්ලියට අපි කියනවා දැන්වත් මේ රටේ ඉතුරු වෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් වෙලා ඇමතිවරයා දිනුරු දෙන දවසේම රට අඳුරේ තැබීම පිළිබඳව විමතියක් රට තුළ නිර්මාණය වෙනවා. අපි හිතනවා මේක හිතාමතා සිදුවීමක්. මොකද විදුලි කප්පාදුවක් මේ මාස දෙක තුන තුළ නිර්මාණය වෙනවා අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව. හදිසි විදුලි මිලදී ගැනීම සඳහා වූ පණිවිඩයක් රටේ ජනතාවට නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවේ උත්සාහය අතිසාර්ථකව ඊයේ දිනේදී ක්‍රියාත්මක වුණා කියන කාරණේ තමයි මට නම් ඇඟේ. තව තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. මොකද තුනෙන් දෙකක බලයකුත් දීලා තියෙනවා. ඒ වගේම අපේ මතක් කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙල පිළිබඳව එදා වගේම අදත් ප්‍රතිසංවිධානයේ සහ ප්‍රතිසංවිධානයේ කණ්ඩායම් මරා නිර්මාණය කරන්න හදනවා. පක්ෂයට අපිත් ආදරෙයි. පක්ෂයේ අනාගතය පිළිබඳව අපි දකින්න හරි ආසයි. ඒසයි පක්ෂයේ අනාගතය කොතනද තියෙන්නේ? එය සමගි ජන බලවේගය නායකත්වයේ තුල නිර්මාණය වෙනවා නිර්මාණය විය යුතුයි කියන පණිවිඩය තමයි විශේෂයෙන්ම මේ මහමැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.